මල්වත්තේ මහ විහාරයේ අපේ මහානායක හාමුදුරුවෝ ඉතා පැහැදිලි විකල්පයක් යෝජනා කර තිබුණා. ඒ විකල්පයට අනිකුත් මහානායක හිමිවරුන් සම්බන්ධ වුණා. ඊට සියලු පාක්ෂිකයන්ගේ සහය ලැබී තිබුණා. එහි යෝජනා වී තිබුණේ తాවකාලික අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා නව අගමැතිතුමා ලෙස නිර්පාක්ෂික කෙනෙක් ස්වාධීන පුද්ගලයෙක්ව පත් කරන්න කියලයි. මහානායක හාමුදුරුවන්ගේත් ආගමික නායකයන්ගේත් මහජනතාවගේත් අභිලාෂය සලකා බලා කර තිබූ එම යෝජනාවට මොකද වුණේ කියලා අපි රජයෙන් අහන්න කැමති, ජනාධිපතිතුමාගෙන් අහන්න කැමති. ජනතා නියෝජිතයන්ට ඕනෝනේ විදිහට ඔලු මාරු කරමින් ජනතාවගේ හෙට දවසක් රටේ අනාගතයත් ජනතා අභිලාෂත් සමග කරන දේශපාලන සූදුව අපි හෙලා දකිනවා. මේ ක්‍රීඩාව වහා නතර කරන්න කියා ඉල්ලා සිටිනවා. රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස මේක නොවෙයි. මෙය ඉතා බරපතල ලෙස ජනතා මතයට ඉදිරිවීමක් ලෙසයි අපි දකින්නේ. ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ ස්වාධීන නොවන පුද්ගලයෙකු අගමැති පුටුවට පත්කර ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයත් ඊට සහය වන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්වත් ජනතාව ප්‍රතික්ෂේප කරන බව අපි ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ අවස්ථාවේදී අපි බරපතල ලෙස මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ මේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගන්වා වෙනුවට එය තව තවත් ආගාධයට ඇද දමන්නට මේ කරන වෑයම දේශපාලන බලලෝභය මත පදනම් වෙලා තමන්ට ඍෂි ආකාරයෙන් පාලනය කරගෙන රට තවත් අවුල් ජාලාවකට ගෙන යන්නට දරන මේ උත්සාහය මේක නාට්‍යයක් පමණයි. ඒ නිසා එය අපිට පිළිගන්නට බැහැ. මේ රටේ ඇති වෙලා තියෙන මේ කලබලකාරී සහ අවාසනාවන්ත තත්ත්වය වෙනස් කරන්නට නම් මේ රට යහපත් මාර්ගයකට ගෙනියන්නට නම් අපි අනිවාර්යයෙන්ම මේ රට මේ තරම් දුරට විනාශ කරපු හේතු මොනවද කියලා හොයලා බලලා ඒවට නිසියාකාර පිළියම් යෙදීම කළ යුතුයි. එසේ පිළියම් යෙදීම කරන්නේ නැතිව රට තුළ ව්‍යවස්ථාවේ වෙනසක් සහ නව ක්‍රමවේදයක් නිව් සිස්ටම් නව ක්‍රමවේදයක් ඇති කරන්නේ නැතිව මේ බොරුවට මේ දැන් තියෙන ක්‍රමයම කරගෙන යමින් මේ කරන විනාශයට අපි එකඟ වන්නේ නැහැ. ඒ නිසා අපි මේ පත්කරන්න යන අගමැතිතුමාව හෝ ඒ රජය හෝ පිළිගන්නට අපි සූදානම් නැහැයි කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමැතියි. Asia, Sinhala service.